අයිබුවන්, අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දියවැඩියා වර්ග පිළිබඳව වෙන වෙනම මේවා හඳුනා ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මම කලින් දවසේදී කිව්වා දියවැඩියාව කියන්නේ එක රෝගයක් නෙවෙයි. එහෙදි ශරීරයේ සිදුවන්නේ ශරීරයේ තියෙන රුධිර වාහිනී පද්ධතිය තුළ රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම තමයි දියවැඩියාවේදී සිදුවන්නේ. හැබැයි මේක ඇති වෙන ක්‍රම කීපයක් තියෙනවා. මේවා විවිධ නම් වලින් හඳුන්වනවා. අපි දන්නවා මුලින්ම මේ දියවැඩියා වර්ග හැඳින්වුවේ ඒ දියවැඩියාව වැඩිපුර බලපාන පුද්ගලයන්ගේ වයස අනුව. උදාහරණයක් හැටියට කුඩා දරුවන්ට හැදෙන දියවැඩියාව, ඒකට කියවා ජුවෙනයිල් ඩයබටිස් කියලා. මේ දියවැඩියාව වෙනස් අනිකුත් දියවැඩියා වර්ග වලට වඩා. ඒක නිසා මේ ජුවෙනයිල් ඩයබටිස් නැත්තම් කුඩා දරුවන්ට ඇති දියවැඩියාව කිව්වා. නමුත් මේක පහු කාලෙක හොඳට විග්‍රහ කරලා බැලුවහම පේන්නේ කුඩා දරුවන්ට ඇති වෙන දියවැඩියාවේදී ඒ අයගේ අග්න්‍යාශයේදී කුඩා දරුවන්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් හදන බීටා සෛල විනාශ වෙලා යනවා. බීටා සෛල ඇත්තේ නැහැ. ඒ නිසා ඉන්සියුලින් හැදෙන්නේ නැහැ. ඉන්සියුලින් හැදෙන්නේ නැති නිසා අපේ මම අර කලින් දවසේ කිව්වා වගේ අපේ රුධිර වාහිනී පද්ධතියට එකතු වෙන ආහාර මාර්ගයෙන් එකතු වෙන ග්ලූකෝස් අපේ ඇඟේ තියෙන කෝටි ප්‍රකෝටි ගණක් තියෙන සෛල ඇතුළට ඇතුල් කර ගැනීමට අවශ්‍ය කරන ඉන්සියුලින් නැතුර නැති වෙනවා. ඉතින් එවැනි අය උදා දරුවන්ට මෙහෙම ඇති වුණොත් ඇත්ත වශයෙන්ම ඉන්සියුලින් අපි පිටතින් ලබා දුන්නේ නැත්තම් ඒ දරුවා අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා. බලන්න ඉද්දැද්දියක කෙට්ටු වෙලා ඒ දරුවා මරණයට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වය අපි කියනවා ඉන්සියුලින් මත රඳා පවතින දියවැඩියාව කියලා. එහෙම නැත්තම් කුඩා දරුවන්ට ඇති වෙන දියවැඩියාව නැත්තම් ටයිප් 1 ඩයබටිස් කියලා කියනවා. පළවෙනි වර්ගයේ දියවැඩියාව හැටියට මෙය හඳුන්වනවා. ඉතින් මෙවැනි අයට අනිවාර්යයෙන්ම ඉන්සියුලින් ලබා දිය යුතුයි. අපි පසුව මේ පිළිබඳව කතා කරමු. ඊළඟට එහෙමනම් පළවෙනි වර්ගයේ දියවැඩියාව ගැන කතා කරා. ඊළඟට දෙවෙනි වර්ගයේ දියවැඩියාව. දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියන්නේ වැඩිහිටියන්ට ඇති වෙන දියවැඩියාව. දැන් මේ වැඩිහිටියන්ට ඇති වෙන දියවැඩියාව 96ක් දියවැඩියාව අරගත්තොත් 96ක් පමණ තියෙන මේ දෙවෙනි වර්ගයේ දියවැඩියාව. දැන් වැඩිහිටි අයට දියවැඩියාව ඇති වෙනකොට ඒගොල්ලන්ගේ දියවැඩියාවට හේතුව අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නෙවෙයි. සමහරට අග්න්‍යාශයෙන් වැඩිපුර ඉන්සියුලින් නිෂ්පාදනය වෙනවා. හැබැයි මේ ඉන්සියුලින් අස්වාභාවිකයි. ඒ ඉන්සියුලින් යතුර අර සෛල ඇතුළට ග්ලූකෝස් ඇතුළු කිරීමට නිසියාකාරව ක්‍රියා කරන්නේ නැහැ. ඒ දොරට යතුර නිසියාකාරව වැටෙන්නේ. ඒක නිසා දියවැඩියාව ඇති වෙනවා. මොකද සෛල තුළට ග්ලූකෝස් ඇතුළු නැතුනහම රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒ නිසා රුධිරය මගින් ග්ලූකෝස් පිට වෙනවා. මේ තත්ත්වය නිසා දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇති වෙනවා. ඊළඟට තවත් දියවැඩියා වර්ගයක් තියෙනවා. විශේෂයෙන්ම ගර්භණී කාලයේදී ඇති වෙන දියවැඩියාව. ඒ මව්වරුන්ට ගර්භණී කාලයේදී පමණක් ශරීරය තුල ඇතිවෙනා වෙනස්කම් නිසා දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තියෙන මව් කෙනෙක් ඉතාමත් හොඳින් රැකබලා ගත යුතුයි. විශේෂ ප්‍රතිකාර කළ යුතුයි. ඒ නිසා කාන්තා ආරෝග්‍ය විද්‍යාවේ වෛද්‍යවරයෙක්, ඒ වගේම මේ දියවැඩියාව පිළිබඳව ක්‍රියා කරන වෛද්‍යවරයෙක් එකතු වෙලා මේ රෝගී තත්ත්වයේ මනසේ පාලනය කළ යුතුයි. එහෙම නැත්නම් ඇයටත් ඇතිවෙනා වූ සංකූලතාව වගේම විහිවන දරුවාගේ බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඒ දරුවාට වෙනත් රෝගී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගර්භණී කාලයේදී ඇතිවෙන දියවැඩියාව ගර්භණී කාලයේ අවසන් වුණාට පස්සේ නැති වෙලා යනවා. සමහර අයට ගර්භණී කාලෙන් පසුවත් මෑයට දියවැඩියාව තියෙන පුළුවන්. එහෙම වුණොත් දෙවෙනි වර්ගයේ දියවැඩියාව වලට පත් වෙන්න පුළුවන්. තවත් දියවැඩියාව ඇති වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි ගන්න ඖෂධ නිසා. විශේෂයෙන්ම ඇදුම, ඒ වගේම ආතරයිටිස් මේ වගේ රෝග වලට භාවිත කරන සමහර ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ වැඩිපුර භාවිත කිරීම නිසා ඒ මගින් රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න පුළුවන්. මේ ඖෂධ ආපහු නැතර කරාට පස්සේ ඒ ග්ලූකෝස් මට්ටම අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි විසින්ම මේ ග්ලූකෝස් මට්ටම වැඩි කරගෙන මේ ඖෂධ නිසා ඇති වෙන දියවැඩියාවකුත් ඇති වෙන්න පුළුවන්. මේ වගේ දියවැඩියා ඇති වෙන්න පුළුවන් විවිධ වර්ගයන් තියෙනවා. මේ අනුව තමයි ඒ වාට ප්‍රතිකාර කළ යුත්තේ. ඒ නිසා දියවැඩියාව තිබෙන තැනත්තා වෛද්‍යවරයෙකු හමුවලා තමන්ට ඇති වෙලා තියෙන දියවැඩියාව කුමන වර්ගයේ දියවැඩියාවද කියන එක හඳුනාගෙන ඒකට අනුව ප්‍රතිකාර කළ යුතුයි. මේ ප්‍රතිකාර කිරීමේදී වැදගත්ම දේ තමයි පළමුවෙන්ම අපේ ආහාර පාලනය කිරීම,
ඊළඟට ව්‍යායාම කිරීම, ව්‍යායාම කිරීම මගින් ග්ලූකෝස් මට්ටම අඩු කරගන්න පුළුවන්. ඊළඟට ඖෂධ නිසයාකාර ලබාගෙන විශේෂයෙන්ම අද තියෙනවා මුඛයෙන් ලබාගත හැකි ඖෂධ වර්ග ශාසයක් සොයාගෙන තියෙනවා. ඒ වගේම ඉන්සියුලින් කෙලින්ම වික්ෂේපණය කිරීම මගිනුත් දියවැඩියා මනසේ පාලනය කරන්න පුළුවන්. එනිසා දියවැඩියා රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. සමහර දියවැඩියා වර්ග පුළුවන්කම තියෙනවා. මාර කලින් කිව්වාගේ ඖෂධ මගින් නැති කරන දියවැඩියා වෙන දේවල්. ඒ වගේම ගර්භණී කාලේ නැති වුණාට පස්සේ අනිත් දියවැඩියා වර්ග විශේෂ පළවෙනි වර්ගයේ සහ දෙවෙනි වර්ගයේ දියවැඩියාවට දිගටම ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුයි. ඒ නිසා ඒ මගින් අපිට දියවැඩියාව මනසේ පාලනය කරගත හැකි සාමාන්‍ය දිවිපෙවතක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟ දවසේ තවදුරටත් දියවැඩියාව පිළිබඳව සාකච්ඡා කරමු. අයිබෝවන්.